විසුද්ධි මාර්ගය ගැන හැඳින්වීම අවශ්‍යයි. මොකද කාරණේ අද සමහර උගත් අය විසුද්ධි මාර්ගය පිළිගන්නේ නැහැ. ප්‍රසිද්ධියම කියනවා විසුද්ධි මාර්ගය මේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේගේ වැඩක් නිසා බුද්ධ වචනයක් නෙමෙයි කියලා නේ. නෑ එහෙම හිතන්න එපා. විසුද්ධි මාර්ගයේ නිර්මාණය වෙච්ච ආකාරයේ අට කතාවල සඳහන් වෙලා තියෙන මහා වංශය සඳහන් වෙලා තියෙනවා. අපේ ශාසන ඉතිහාසයේ මහා වංශය සඳහන් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ නිර්මාණය වුණේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේගෙන් ඇත්තේ. බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ දඹදිව බුද්ධගයා ප්‍රදේශ උපන් බ්‍රාහ්මණ මානවකේ. උන්වහන්සේ ගිහි කාලයේම ත්‍රිවේදයේ පරතරට ඉගෙන ගත්ත මහා පුදුම බුද්ධිමත් කෙනෙක්. ඒ කාලේ තිබුණ භාෂා සියල්ලම ඉගෙන ගියතිය. ඔය අතර දඹදිව තලේ මේ බුද්ධගයා ප්‍රදේශයේ වැඳෙන වැඳිලා තියෙන රේවත කියන මහා උගත් ධර්ම විනීදන මහා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ බුද්ධඝෝෂ නම වෙනයි. බුද්ධඝෝෂ නම ඇතුවනේ වැදුනාට පස්සේ. කලින් නම සඳහන් වෙලා නැහැ. ඉතින් මේ පාන්දර පාතංජලිය කියන යෝග දර්ශනය මහා කණ්ඩි සත්‍යයනා කඩාල ත්‍රිවේදී තියෙන එක. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වල කවුද මේ කොටළු හඩින් කෑ ගහන්නේ? ඉතින් මේ මානවකයාට තරහගෙන් ඇහවලු තමුන්නාශ දන්නවද කොටළු හඩ? ඔව් මන් දන්නවා. පස්සේ මේ මානවකතුමා ප්‍රශ්න 1000ක් ඇහවලු. එක එක જાතිය වේද ශාස්ත්‍රය ගැන, ඒගොල්ලොන්ගේ විද්‍යාවල් ගැන. ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම පරතර දන්න කෙනෙක්. උන්වහන්සේ ප්‍රශ්න 1000ටම උත්තර දීලා කිව්වා මම ප්‍රශ්නයක් අහන්න ඕනේ. මම එකක් අහනවා. කියලා අභිධර්මයෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ චිත්ත යමකෙන්. ඇහුවා මුන්නේ කියලා තේරෙන්නේ නැහැ. ආ මොකද කොහෙද තියෙන ওই මන්ත්‍රය මට දෙන්න කිව්වා. එහෙම දෙන්න බෑ මේක පිටින්නේ ඉසගෙස් බාල කසාවත් ඇඳ පොරව ගත්තේ නේ. ඊපස්සේ ඒ සඳහා ඉගෙන ගත්තා. මේ මහණුණ. මේ බුද්ධ ධර්මය ඉගෙන ගන්න මහණුණ. රහත් වෙන්න නෙමෙයි. හැබැයි මේ ස්වාමීන් වහන්සේ මේ පුජ්‍යලයාට ත්‍රිපිටකය හොඳට උගන්වනවා. භාෂාව හොඳින් දන්න නිසා බොහොම ලේසියෙන් ඉගෙන ගත්තා. ත්‍රිපිටකය ඉගෙන ගත්තාන් පස්සේ එතුමාට තේරුණා මේ මන් දන්න ත්‍රිවේදේ මොනවද? ඒක උලංගේ ආරිනවා මම. කොලා හරිනවා මම අහසේ. මේක තමයි නිම සාරවත් ධර්මය කියලා මුළු තුන් පිටකේම කටපාඩම් කරන අර්ථ කතා කටපාඩම් කරගත්තා. ඒ කාලේ අර්ථ කතා කටපාඩම් කරගන්නවා පාලි භාෂාවෙන් තිබුණේ. ඔය අතර මේ දඹදිවතලේ ඒ කාලේ අර්ථ කතා සියල්ල තිබුණේ නෑ. කොටසක් තිබුණා. සමහර කොටස් නෑ. ඉතින් මේ මුන්නහන්සේගේ කටහඬ බොහොම ගැඹීරයි. ඒ නිසා තමයි බුද්ධඝෝෂ කියලා නම තිබුණේ. ඉතින් ඒ කාලේ උන්වහන්සේදී අර අර්ථ කතා ඇසුරෙන් අර්ථ කතා තුනක් ලියකනගත කළා. අට්ඨශාලිනී අට්ඨ කතාවයි චතුභානුවර අට්ඨ කතාවයි කියලා. ඕක ගුරුවරයාට පෙන්වම කිව්වා නම මෙහෙම කළා බෑ. දමදී උත්තලේ අට්ඨ කතා සියල්ල අනුයි ජම් මේ ස්වර්ණ දිමංකත මේ තාම්‍රපණි දීපිකෙන් ලංකාව. තඹපණි කියලා කියන්නේ ඒ කාලේ. තඹපණි කියන්නේ ලංකාවේ තියෙනවා. හෙළ අටුවා තියෙනවා. ඒවා ලංකාවට ගිහින් පාලියට පරිවර්තනය කරගෙන එන්න කිව්වා. ඉතින් ඒ සඳහා මේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ ප්‍රධාන හත් නමක් ඒකට යොමු කෙරෙව්වා. මොකද එක නමක් ලියන්නේම අනිත් ඇතු කොපි කරන්න ඕනේ. කීපයක් එකට ලියවෙන්න ඕනේ. ඉතින් ලංකාවට ආවා. එවකට මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට ගෙනාවේ පාලි අර්ථ කතා. මේ අර්ථ කතා කියන එක රහතන් වහන්සේලා නිර්මාණය කරපු එකක් නෙමෙයි කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ යංකේ සූත්‍රයක් මාතෘකාට කොට විස්තර කරන විස්තර කතාවයි අර්ථ කතාව කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන පුදේ වරුවේ උත්තානමෝදනා වශයෙන් ওই දාන වන්දල අවසානයේ සමාත බණවර 60ක් තරන්දිග බණක් කියනවා. සමාත අනවර 80ක් තරන්දිග බණක් කියනවා. දවාලි බණහඬ එන පිළිසෙට බණවර 100ක තරම් බණක් කියනවා. සමාත දික්කොළොත් බණවර 120ක තරම් බණක් කියනවා. ඒ තරමට බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිගයි. ඒ අතිරේක විස්තර තමයි අට කතා කියන්නේ. දැන් අපි හිතමු ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා. ඒක සූත්‍රයේ එකට කියන උද්දේශ කියලා. මාතෘකාව. ඒක එක එක පදයක් අරගෙන විස්තර කරනවා. ඒක තමයි අර්ථ කතා කියන්නේ. ඉතින් එවැනි අර්ථ කතාවන්ට බුද්ධ වචනේ හඳුන්වන ඔක්කාන්තිකා ධම්ම දේශනා කියලා. පාලි ඔක්කාන්තිකා ධම්ම දේශනා කියන්නේ සූත්‍රයට බැසගෙන විස්තර කරන දේශනාව. ඔක්කාන්තිකා ධම්ම දේශනාව. ඔය වචන මතක තියාගන්න ඕන වටිනවා.
ඉතින් එහෙම ලංකාවට ගෙනාවේ පාලියෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පස් නම. පාලියෙන් ගෙනකොට ලංකාවේ තිබුණේ පාලි භාෂාවට බොහෝම සමීප හෙළ භාෂාව කියලා එකක්. අද තියෙන භාෂාව නෙමෙයි. සිංහල භාෂාවේ කාලේ හෙළ භාෂාව. තනිකර හෙළ භාෂාව කියන්නේ මිශ්‍ර සිංහල මොකුත් නෙමෙයි. වෙන කිසි භාෂාවක වචනයක නෑ. සංස්කෘත වචන මිශ්‍ර නෑ. පාලි භාෂාවේම මිදිලාපු වචන තියෙනවා. නිසා හෙළ භාෂාව ඉගෙන ගන්න ලේසි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි බුද්ධ වර්ෂ 236 ඒ කාලේ ඉඳලාම අවුරුදු 600 ගණනාවක්ම ওই හෙළ වශයෙන් තමයි අට කතා දේශනා කරලා තිබුණේ ලංකාවේ. එතකොට බුද්ධ වර්ෂ 500 ග්‍රන්ථාරූඪ වුණ ඒත් මේක මේ කටපාඩමෙන් ගෙනාවා. ඉතින් මේ බුද්ධඝෝෂ ගෝසාචාර්යයන් වහන්සේ ලංකාවට බුද්ධ වර්ෂ 900 මහා නාම රජ කාලේ. එතකොට ලංකාවට බුද්ධ ආගම ගෙනල්ලා අවුරුදු කීයද? 664. ඔච්චර කාලයක් හෙළාටුව ලංකාවේ තිබුණා. ඒ අතර තමයි බුදුගෝසාචාර්යයන් වහන්සේ ඇවිල්ලා අනුරාධපුර මහා විහාරේ මහා සංඝයා සමුක වෙලා හෙළ භාෂාව හොඳින් ඉගෙන ගත්තා. ඉගෙන ගන්න අවශ්‍ය ඉල්ලුවා අපිට මේ හෙළ ආටුව පාලියට නගා ගන්න අවශ්‍යයි කියලා අපේ ආචාර්යයන් වහන්සේගේ උපදේශය පිට කියලා. එහෙම දෙන්න බෑ. උන්වහන්සේලා කිව්වා තමුන්ගේ සුදුසුකම් අපට ඔප්පු කරන්න ඕනේ. මේ බුද්ධ වචනේ හරියට අකුරක්වත් වැරදි ලෙස විවරණය කළොත් ඒක ලොකු පාපයක්. ඒ නිසා හරියට මේ බුද්ධ වචනේට අනුරූපවම පාලි භාෂාව නගන්න සමර්ථද කියලා බලන්න අපට ඕනේ. ඒ නිසා අපි ගාථා දෙකක් දෙනවා. මේ ගාථා දෙකට අර්ථ කතාවක් නිපදවන්නේ කියලා. ගාථා දෙක සංයුත්තනිකායි දේපුත්ත සංයුත්තේ තියෙන අන්තෝ ජටා බයි ජටා ගාථාවයි සීලේ පතිත්තා නරෝ සපඤ්ඤෝ ගාථාවයි. මේ කාටත් පාඩම් ඒවනේ. ඉතින් ගාථා දෙකට අට කතා ලියන්න කිව්වා. මේ ස්වාමින් වහන්සේ දැන් අට කතා ඔක්කොම කටපාඩම්. අනිත් ඔක්කොම කටපාඩම්. හෙළාටුවා. ඒක නිසා උන්වහන්සේට බොහොම ලේසියෙන් පුළුවන් වුණා ඒ කුණු තුම් පිටකේම තියෙන අට කතා අර්ථ කතා අර්ථයන් උපුටාගෙන කියන්නේ පොත් බලන නෙමෙයි පාඩමේ පුතක් ලියන්න පුළුවන් වුණා. විසුදු මාර්ගයේ ලියලා ඒක සම්පූර්ණ කරලා මේ ඔප්පු කරන්න ඉන්න අතරේ ඒක නොපෙනී අතුරු දහන් වුණා. ආයත එකක් ලිව්වා. ආයත එකක් ලියලා ඒක නිම වෙනකොට ආයත ඒක අතුරු දහන් වුණා. තුන්වෙනි එකකුත් ලිව්වා. තුන්වෙනි එක ලියලා අවසන් කරලා තුනම එකතන තියෙනවා. ඒ කරලා තියෙන්නේ දේවතාවෝ. මොකද මුන්නවාසගේ දක්ෂතාව ඔප්පු කරන්න තිමි දේවතාවෝ සූදානම්. මුන්නවාසේ පෙරම්පුරා නාපු කෙනෙක් මේ සඳහා. ඉතින් මේ ග්‍රන්ථය තුනම එනිහිල්ල මහා සංඝයා අතර පිළිගැන්නුව මෙන්න මගේ මේ නිර්මාණය කියලා. ඊපස්සේ ඉතින් මේක කියවුවා. පොත් තුනේ කියනකොට ඒක අකුරකවත් වෙනසක් නෑ. වෙනසක්. ඉතින් මහා විහාර වාසී සංඝ නායක ස්වාමීන් වහන්සේ ස්තුති කරලා තියෙනවා මේ බුද්ධ ඝෝෂ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මේ මතු බුදුනේ මෛත්‍රී බෝධිසත්ව වෙන්න තියෙන්නේ ධර්මයට ගරු කළා. ඊපස්සේ මුළු හෙළාටම ඔක්කොම බාර දුන්න ආවාස බාර දුන්න පොත් ගැටි පං හිද ඔක්කොම බාර දුන්න. ඉතින් උන්වහන්සේ පොත් ලියනවා අනිත් අත කොපි කරනවා. කොහොම මුළු විනී පිටකය මුළු අභිධර්ම පිටකය සූත්‍ර පිටකේ නිකායවල් හතරක් සියල්ලම මේ ස්වාමීන් වහන්සේ අට කතා ලියුවා. කුද්දක නිකායේ එක එක ග්‍රන්ථයක් පමණ කුද්දක නිකාය තියෙන අට කතා 15ක් ලියන්නේ ගුණා ගුණා ඒවා. ඒවා අනිත් ඇත්තන් එක එක දුන්න අනිත් සියල්ල මේ ස්වාමීන් වහන්සේ ලියුවා. ලියලා තමයි මේ ධම්බුද්ධියේ පිටජනිච්ච ලංකාවේ සංඝයාට බාර දුන්නේ. ඉතින් අන්නේ විදිහේ මේ ස්වාමීන් වහන්සේගේ සුරතින් ලියවුණු ග්‍රන්ථයක් නිසා කවුරුත් හිතන මේක බුද්ධ වචනේ නෙමෙයි කියලා. නමුත් මේ ස්වාමීන් වහන්සේ දේශනා පාළි ත්‍රිපිටක පාළියයි අර්ථ කතාව සියල්ලම කටපාඩම් ඇතිව ඒ ධර්මයට අනුරූපවම සංග්‍රහ කියලා තියෙනවා. ඒ නිසා ධර්මයට පිටින් කිසිවක් ඒක ඇත්තේ නැහැ. දැන් ඔය අනිත්‍යං වල විස්තර කළ යුතු සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන යමක් විස්තර කළ යුතු නම් ඒ සියල්ලම දැක්වෙන්නේ විසුද්ධි මාර්ගයේ. අනිත් කට කතාවල තැන් තැන් වල කියන මේ සීලිය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන විදර්ශනා ගැන විසුදු මාර්ග බලන්න කියලා. උන්වහන්සේ දීලා. ඒ නිසා මේක අහක දාන්න සුදුසු එකක් නෙමෙයි. අපේ උගත් පඬිවර ස්වාමින්වහන්සේලා කියන්නේ මේක මුළු තුම් පෙටකේටම සාධාරණ අර්ථ කතාවක් කියලා.